ලංකාවේ ප්‍රසම්පාදන කටයුතු නියාමනය කරන ආයතනය තමයි ප්‍රසම්පාදන කොමිෂන් සභාව. ඊට පස්සේ ඒ ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඉසු කරලා තියෙනවා මේ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා ගයිඩ්ලයින් එකක්. ඒක තමයි මේ 2008 ඉසු කරලා තියෙන මේ කියන ගයිඩ්ලයින් එක. ඒ ගයිඩ්ලයින් එකේ මෙන්න මේ ආකාරයට තියෙනවා අරමුණු. මේ ප්‍රසම්පාදන කටයුතු කරනකේ අරමුණු සංඛ්‍යාවක් අපිට දක්වලා තියෙනවා කොමිෂන් විසින්. එහි දෙකේ එකේ දෙකේ යටතේ අරමුණු දක්වලා තියෙනවා. ඒවයි තියෙන්නේ පළවෙනියට අයන්න යටතේ තියෙනවා උසස් ගුණාත්මකතාවයෙන් ගුණාත්මක සහිතව අවම පිරිවැයක් දැරීමේදී ප්‍රතිඵලයක් ලෙස උපරිම ආර්ථික වාසි සලසා ගැනීම නිසි කලට වේරාවට ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රසම්පාදන කටයුතු කිරීම අයන්නේ. ඊට ආයන්නේ තියෙනවා නියමිත ප්‍රමිතීන්ට පිරිවිතරවලට රීතිවලට රෙගුලාසිවලට සහ යහපත් පාලනයට අනුකූලව කටයුතු කිරීම. අයන්නේ තියෙනවා සුදුසුකම්ලත් උනන්දුවත් දක්වන පාර්ශ්වයන්ට ප්‍රසම්පාදනයට සහභාගී වීම සඳහා සාධාරණ හා සමාන උපරිම අවස්ථා ලබා දීම. ඈයන්නේ තියෙනවා කඩිනමින් වැඩ ඉටු කිරීම සහ භාණ්ඩ සහ සේවා සැපයීම. ඊළඟට ඊයන්න තියෙනවා දේශීය නීති රීතිවලට සහ රෙගුලාසිවලටද ජාත්‍යන්තර බැඳීම්වලටද අනුකූලව ක්‍රියාත්මක කිරීම. ඊයන්නේ තියෙනවා ඊළඟට ඇගැයීමේ සහ තේරීම් කාර්ය පරිපාටියේ විනිවිද භාවය සහ නීත්‍ය භාවය සහතික වීම. ඊළඟට ඌයන්නත් තියෙනවා ලංසුකරුවන් විසින් සපයනු ලබන තොරතුරුවල රහසිභාවයේ රැක ගැනීම. මෙන්න මේ ටික තමයි අරමුණු විදියට තියෙන්නේ. දැන් මේ කාරණේ අපේ එන්ටර්ප්‍රනර් මහත්මයා සඳහන් කරපු කාරණේ සම්බන්ධයෙන් සලකා බලනකොට ඒකේ එහෙම වෙච්චාම තනි ආයතනයකට මෙම මිලදී ගැනීම කාර්යය පවරනකොට අපි කොහොමද දැන් අපේ අවම පිරිවැයක් යටතේ උසස් ගුණත්වකින් යුත් භාණ්ඩ හා සේවා සැපෙන්නේ කොහොමද? ඒක හිතා ගන්නවත් බෑ. මොකද ඔය කියන STC ආයතනයට මේ තරම් කැපැසිටියක් තියෙනවද? ආයතන ගණනාවකින් මේ ආකාරයට ඇනුම් ලැබුණා. එතකොට මේක ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඊළඟට නියමිත ප්‍රමිතීන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකරනකොට නියමිත ප්‍රමිතීන් ගැන ඒ ගැන නම් හිතන්නවත් බෑ. මොකද නියමිත ප්‍රමිතීන් ගැනට නම් අනිවාර්යයෙන්ම තරංකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට තියෙන විශාලම මේ නරකම කාරණේ තමයි අපි එන්ටර්ප්‍රනර් මහත්මයා සඳහන් කර සුදුසුකම්ලත් උනන්දුවත් දක්වන පාරසයන්ට ප්‍රසම්පාදනය සඳහා සහභාගී වීම සඳහා අවස්ථාවක් නොදීම. මේ අවස්ථාව නොදීම තුලින් ඊළඟට ඒ ආයතනවල ඒ පෞද්ගලික ආයතන වෙන්න පුළුවන් ඒ ආයතනවල අපේක්ෂා බිඳ වැටෙනවා. ඒ තුලින් ඊළඟට ව්‍යාපාරික කටයුතු වලට ඒ කට්ටිය එළඹෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ආයතන වැසියන්ට ඉඳ තිනවා එක්කෝ ඒ ආයෝජනය නොකර ඉඳ තිනවා. ඒ වගේ අවස්ථාම් උදා වෙන්න ඉඳ තිනවා. ඒ නිසා මේක වැරදි පූර්වාදර්ශයක්. ඊළඟට මේකෙම ඊළඟට තියෙනවා විනිවිද භාවය. ඊයන්නේ තියෙනවා ඇගැයීමේ සහ තේරීමේ කාර්ය පරිපාටියේ විනිවිද භාවය. තනි ආයතනයකට දිය කොහොමද විනිවිද භාවයක් හොයන්නේ? තොරු ඉනිමෙත්නි වාය ගැන කතා කරන්නවත් බැරි තත්ත්වයක් මේ යන්නේ තියෙන්නේ. තවත් එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ ප්‍රසම්පාදනයේ ආචාර ධර්ම. ඒ ආචාර ධර්ම යටතේ තියෙනවා දූෂණ ක්‍රියාව සිදු වෙන්න බෑ මේ ක්‍රියාවලිය කියලා. කොහොම වුණත් මේ කියන තනි ආයතනයකට කැපැසිටියක් තියෙයිද මේ සම්පූර්ණයෙන් සපයන්ට? ඒ කැපැසිටියක් නැති වෙනකොට අනිවාර්යයෙන්ම දූෂණ ක්‍රියා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අර ඉස්සෙල් කිව්ව ගුණාත්මක தත්තේ භාණ්ඩ හා සේවා සැපීමක් වෙනවා නම් ඒක ඒ සැපෙන වෙලාව විතරක් නෙවෙයි ඉන් ඉදිරියට කාලයක් තිස්සේ මේ භාණ්ඩ හෝ සේවා විශේෂයෙන්ම භාණ්ඩ කාලයක් තිස්සේ අපි නියමිත ඒ අවශ්‍ය වැඩ කටයුතු සඳහා කරගෙන යන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට
මේ කියන තනි ආයතනින් ගත්තම ඊළඟට ඒවා සේවා කරන ආයතන ඒ වගේ ආයතන සමහර වෙලාවට මේ හොයාගන්න වෙනවා. එතකොට මේ කියන ආයතන බොහෝ වෙලාවට දැන් කඩු කලින් කලු කඩෙන් වගේ ගත්තොත් ඒ ආයතන බොහෝ වෙලාවට ඒවා වැසි මේ ටික කාලයක් තියෙනවා ඊළඟට වසා දමනවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. සමහර වෙලාවෙ ඒ බාණ්ඩ වෙළඳපොළේ නැහැ. ටික කාලයක් යනකොට. ඒතකොට ඒවයි ඒ වගේ පාර්ට්ස් ඒ කියන්නේ ස්පෙයා පාර්ට්ස් වගේ ගන්න හැකියාවක් මේ බොහෝ වෙලාවට නැති තත්යක් ඇති වෙනවා. කියන්නේ අලුත් වැඩියා කිරීමේදී. එවැනි තත්යක් ඇරෙද්දී මේ සපේන බාණ්ඩ ටික කාලෙකින් ප්‍රයෝජනෙට ගන්න බැරි තත්යකට ඇති වෙනවා. ඒ වගේම මේ STC ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ ආයතන සම්බන්ධයෙන් මෙච්චර කැපැසිටියක් තියෙනවද ඒ කට්ටියට? මේ වගේ ක්‍රියාකාරීත්වයන් මීට පෙර කොහොමද මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපිට සොයා බැලීමේ වගකීමක් ඒ ආයතනවල තියෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා STC ආයතනයේ මීට පෙර විගණන අධිකාරී වශයෙන් කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ විගණන අධිකාරී රම්‍යාලාලනි මහත්මියට මම ආරාධනා කරනවා මේ කටයුතු කරන්න.